පස්කුරිදා ත්‍රස්ස ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතුව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව පත් කළේ 2019 වසරේ සැප්තැම්බර් මාස 21 වෙනි දිනයි. පසුව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේද අඛණ්ඩව ක්‍රියාත්මක වූ එම ජනාධිපති කොමිසම දින 200කට වැඩි කාලයක් වින්දිතින් ඇතුළු විවිධ පාර්ශ්ව කැඳවා 457 දෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගත්තා. එහි අවසන් වාර්තාව 2021 වසරේ පෙබරවාරි මාස පළමුවැනි දින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කළා. එම වාර්තාව 2021 වසරේදී පාර්ලිමේන්තුවටද ඉදිරිපත් කළ නමුත් ඒ තුළ ජාතික ආරක්ෂාවට අදාළ සංවේදී කරුණු ඇතුළත් බව කිය වූ වෙළුම් 22ක් මහජනතාවට මෙන්ම පාර්ලිමේන්තුවටද යොමු කිරීම සිදු වූයේ නැහැ. ඇයි මේ සාක්ෂි වෙළුම් අපිට දෙන්න බැරි ආණ්ඩුවට? ඇයි ඒව හංගන්නේ? මේ වෙළුම් මොදා හැරීම තුලින් ඇතැම් වැදගත් සාක්ෂි ජනගත වනු ඇතැයි බියක් ඔවුන් තුල ඇති වී තිබීම මෙයට හේතුව ලෙසද අපි දකිමු. ඒ අනුව පාස්කු ත්‍රස්ස ප්‍රහාරයට අදාළ විමර්ශනයේ මෙතෙක් ප්‍රසිද්ධියටපත් නොකළ සියලු වෙළුම් සහිත වර්තා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතිය මත ශ්‍රී ලංකා කතෝලික සභාව වෙත අද පෙරවරුවේ බහර දුන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ප්‍රකාශ කළා. අමාත්‍යවරයා පැවසුවේ කුරුණෑගල කතෝලික රදගුරු නිවසේදී කතෝලික රදගුරු සම්මේලනයේ සභාපති ගරු හැරල්ඩ් ඇන්තනි පෙරේරා රදගුරුතුමන් වෙත එම සම්පූර්ණ වර්තාව නිල වශයෙන් බහර දුන් බවයි. හැරල්ඩ් ඇන්තනි හිමිපාණන් මට ප්‍රකාශ කළේ මෙම ත්‍රි වෙළුම් වල අන්තර්ගතය අඩංගු CD 36ක් උන්වහන්සේ වෙත ටිරාන් අලස් මහත්මා බහර දුන් බව ප්‍රකාශ කනු ලැබුවා. මේ අවස්ථාව වන විට රදගුරු සම්මේලනයේ රැස්වීම පැවැත්වෙනවා නුවර එම රදගුරු සම්මේලනයට කතෝලික පදවි 12කින් රදගුරුතුමන්ලා 15ක් නියෝජනය කරනවා. ඉතින් උන්වහන්සේලා මේ පිළිබඳව විශ්ලේෂණය කරලා විමර්ශනය කරලා නොබෝ දිනකින්ම මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කරන්නට සැලසුම් කරගෙන ඉන්නවයි කියලා අපගේ සභාපති රදගුරු හිමිපාණන් මා වෙත දැනුම් දුන්නා. මේක කතෝලික සභාවට පමණක් නෙමෙයි මේ තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. මොකද හේතුව පැහැදිලිවම පාර්ලිමේන්තුවට දෙන්න. ඔව්. ඒක මේ ඒකයි කරන්න ඕනේ ඉස්සෙල්. කාදිනල් උන්නාන්සේට ලොකු උමනාවක් තියෙනවා මේක ඉක්මනට ඉවරක් කරලා මාව හිරේ දාන්න හරි ලුංගස් සවන්න හරි. නමුත් මේ පාප කර්මය යා කරගන්න හදන්නේ මේ පරීක්ෂණ ඉවර නොවි.